හොයාගත්ත තොරතුරුට අනුව නම් මිනිහ කතා කරන්නේ සිඩ්නි වලින්ද? ඒ වුණාට ඌ ඇවිල්ලා ලෙටර් බොක්ස් එකට ලියුමක් දාලා ගිහිල්ලා තිබුණා. එක දවසක් කරන්නේ නැහැ. ඒ වුණාට ඌ කතා කරන්නේ සිඩ්නි වලින්ද? ඒක මට ෂුවර්. ඊයේත් මම කතා කළා. වයිෆ් ඉස්සරහ පිට මම ඌට හොඳටම බැන්. අතොර වයිෆ් හිතනවානේ මම්මුගේ තර්ජන වලට බය නැහැ කියලා. ඒ වුණාට මගේ හිත කියනවා ඌ කතා කරන්නේ එච්චර හොඳකට නෙවෙයි කියලා ප්‍රදීප්. සර්ට අනුමාන කරන්න බැරිද කවුද මේ කතා කරන මිනිහා කියලා? එහෙම අනුමාන කරන්න පුළුවන් නම් මන්තම් සිරුමින් වැඩි බාර දෙන්නේ නෑනේ. අනිත් එක ඉතින් අපි බලේ ඉන්න කාලේ අපි මොනතරම් දේවල් කරාද විරුද්ධ පාක්ෂිකයන්ට. ඒවා ඉතින් අපි මතක තියාගෙන ඉන්නෙත් නෑනේ. මං හිත සිඩ්නි වලට ගිහලා මේ ගැන හොයලා බලන්න. මොනවා හරි දැනගත්ත ගමන් මට කෝල් කරන්න. හොඳයි සර්. මට කෝල් කළා. එයාගේ හිත හොඳටම රිදිලා. මාධවි නලින්ට කතා කරලා තියෙන විදිහට. ඒවිකා මාධවි යුනිවර්සිටි ගියාට තැහිලා පුඩි ඉච්ච ළමෙක් නෙමෙයි. ඉතින් නලින් කතා කරපු විදිහට ළමයා අප්සෙට් කරන්න. ප්‍රියා කියන්නේ මාධවි නලින්ට සැරෙන් කතා කළා කියලා. එයාට මොකද ඔච්චර තියෙන අහංකාරකම? මං කොච්චර ආදරෙන්ද හිටියේ.
ඔන්න ඔය වගේ දිග හැලක් කිව්වා. මට පේන්නේ මෙතන මාධ්‍යවේදියාගේ කිසිම වැරද්දක් නැහැ. සම්පූර්ණ වැරද්ද තියෙන්නේ නලින්ගේ අතේ. නලින් දන්නේ හරියට ගැහන ළමයි ටකල් කරන්නේ. එයා හිතනවා ඇති මෙහි ඉන්න අනිත් ගැහන ළමයි වගේ මාධ්‍යවේදියාත් ටග්ගල් අල්ල ගන්න පුළුවන් වෙයි කියලා. ඔව් ඔව් එහෙම වෙන්න බැරිත් නෑ. හැබැයි මාධ්‍යවේදියාගේ පිටින් තමයි ගිහින් තියෙන්නේ. ඔයා ප්‍රියාට කියන්නේ කලබල වෙන්න එපා. තව එක සැරයක් දෙකක් හම් වෙලා බලන්න කියලා. ඔයා නලින්ට කියන්නේ ඔය ගෑනු ළමයින්ගේ හිත දිනා ගැනීම ගැන ලියවිච්ච පොතක් දෙකක් කියවන්න කියලා. එතකොට හරියයි. ඔයා නැහැ කිව්වට මට ඒක තේරුම් ගන්න පුළුවන්. දුවලට කවුරුවත් දුස් කියනකොට මං කැමති නැහැ. ඔය දෙන්නම ගෑස් දෙක. උදේ මං තදින් කතා කළේ ඔයාට නෙමෙයි. ඒ මිනිසුන්ටයි. ඒ මිනිසුන්ට මට ඒක කියාගන්න බැරි හින්දායි මම ඔයාට තදින් කතා කරලා මගේ හිතේ පිටි වේදනාව නැති කරගත්තේ. තනියම මෙතන ඉඳලා මොනවද කල්පනා කරන්නේ? ලෙක්චර්ස් ගැන නම් වෙන්න බෑ. ටියුට් එකක් ගැනත් වෙන්න අමාරුයි. කී අපි යුනිවර්සිටියේ තිබුණා ඩාන්සින් කන්සර්ට් එක. ආ. මම ඒක ගැන කල්පනා කරලා ඉතියි. ගර්ල්ස් ලගේ වෙන්නේ නැති. මම හිතුවා ඔය කල්පනා කරන ඇත්තේ එතන ඩාන්ස් කරපු ලස්සනම කෙල්ල ගැන වෙන්නේ. නෑ මේකක් නෑවත් වෙන්න බෑනේ. දැන් ඒ කාලේ කොලෙජ් එකේ අපේ කොන්සර්ට් එහෙම තියෙනකොට ඒ කොන්සර්ට් එකේ රඟපාන ලස්සනම ගෑන් ළමයා ගැන තමයි මම හැමතිස්සෙම හිතුවේ. කොටිම කියනවනම් ඒ ගෑන් ළමයාට හීනනුත් පේනවා. මම බැලුවා තාත්තේ පුතේ එකපාරට පුතේ දන්ත රත්තම් මේ. මම මෙතෙන් දෙනකොට අපේ පුතා බර කල්පනාව. මම ඇහුවා මේ කවුරු ගැනද කල්පනා කරන්නේ කියලා. තරුණ කොල්ලෝ කල්පනා කරාම මොකද? මේ දරුවින්ද තාත්තලා තනි පංගල කල්පනා කරද? ඒකෙම යන් යන් කියම් කන්ද පුතා තාතල් ගන්න මම පස්සේ ගන්න
බදාගෙන ඇදුවා. මටත් ඇඬුවා. අනිතේ මොල්ලේ අම්මලාට වැඩිය ඔයාගේ අම්මගේ දෙන්නා කමුණන්ට ආදරේ පින්නන්න එපාය. ඒ හිඳ තමයි පොඩි දේ වුණත් ලොකුට වෙන්නේ. ඒක ඇත්ත සචින්. තාත්තගේ ආදරේ අම්මිට අපිට දෙන්න වෙලා තියෙනවානේ. ගොඩක් වෙලාවට අම්මි කරන දේවල් වල වටිනාකම අපිට දැනෙන්නේ ඊපස්සේ. අම්මි වඳිනකොට තමයි ඒ බර ගොඩක් දැනෙන්නේ. හලෝ සිටිනී. ඊවලක් dance concert එක සුපර් අප්පා. Thanks. අපිට ආරංචි වයි ඉන්න තැනින් next class අපි කිය කරා කියලා. ආ. ඔහො. කවුද ඔක් කිව්වේ? සුවේගෙන ප්‍රසන්න වෙන්න. වෙන කවුදිනු ආගෙන කියන්නේ? සසිනි එනම් අපි කන්සර්ට් එක සෙලිබ්‍රේට් කරනත් එක මං ගන්න තේබුම්. අපි මේ දැන් තේබීලා එන ගමන්. එහෙනම් අපිට ඒක හෙට දෙන්න. ආ රයිට් ඕකේ රයිට් ඕකේ. ඩෙෆිනිට්ලි මම හෙට දෙන්න. අපි ලයිබ්‍රරි යනවා. හලෝ. අපේ පුරුදු බස්කින් වැටිච්ච වෙලාවේ විස්ත මනෝහරන් තමයි තුවාලට බේත් දාලා උදව් කරලා තියෙන්නේ. ඒ මිනිස්සු ටැමිල්ස්ලා. ඒක මන් දන්නවා. මිනිහාගේ වයිෆුත් මැරිලා. ඒමත් වෙලාද? ඒකෙන්ස් එක. අනේකා. මාදුයි මගේ දේ හැරලා බලපෙදෙම් මචං මන් දැනගත්තා යාම ගෙදර ගොඩ වෙන්නේ නැති. ගොඩ වෙච්ච ගමන් එළවලු දාපු අවස්ථාවත් ගොඩක්ම අහලා තිනවා මම. ඇයි බෝ බෑම දිස්සෙම අසුභවාදී දිතන්? මචං මට වෙච්ච අද්දකීම් එක බලනකොට මචං අසුභවාදීන් තමයි හිතෙන්නේ බෑ. ඒ බෝ මොකද්ද ඔබට වෙලා තියෙන්නේ? ඔබට හොඳ කෙල්ලෙක් ඉන්නේ. මචං ඒක තමයිනේ තියෙන ප්‍රශ්නේ. ඒ කියන්නේ මචං මට දැන් ඕන කරලා තියෙන්නේ ඔය හිතෙන් ගැලවෙන්න. මට ඒ හිතව ගැලවෙන්න දෙන්න නෑ බං. මම බෙල්ලෙන් මල්ලගෙන තියාගෙන ඉන්නේ. හැබැයි හැබැයි මන්නම් කැමතියි උඹට වෙලා තියෙන දේට. මොකද උඹ එකතනක ඉන්න මිනිහෙක් නෙවෙයිනේ. බර කිරි බවුල වගේ දකින දකින් තන එල්ලෙනවනේ. හරි හරි. අපි බලමුකෝ උඹත් එක හදවතක් පදාගෙන ඉඳීද කියලා. ප්‍රසාද් මං ආදරය කරේ මතක් ඉනෝ කර ඉතර. හේ සම්බන්ධ නැති කරේ මතක් මම නෙවෙයිනේ. එයාම. එයා තමයි මට වෙනපස් කුල්ලෙක් පස්සෙන් ගියේ. හරි. අපි දැන් ඒ කතාව අතහැරලා දාමුකෝ. උඹ හිතන්නේ මාද උඹට ග්‍රීන් ලයිට් එක දුන්නා කියලා? මම හිතන්නේ මතන් ඒ එක්තරා ග්‍රීන් ලයිට් එකක් තමයි. උඹට මේ කලර් බ්ලයින්ඩ් සීන් එකක් නෑ නේද? දැන් තරන් නෑ. හැබැයි ඉතින් තව ටික දවසින් ආදර ලැබෙන්න ගත්තට පස්සේ බ්ලයින්ඩ් වෙයිද දන්නේ නෑ. අන්න ඕකට තමයි බං කියන්නේ රොමෑන්ටික් ෆීවර් කියලා. මේ මාන්නි තුන බං. අම්මෝ නෑ හෙටද? ඉන්ද්‍රසන් බලාගෙන ලගේ යාළුවෙක් ඉන්නවා එයාව හම්බෙන්න ආපු ගමන් ආවේ. ඉතින් මීටත් නැතුණු ගොඩ වැදිලා යන්න ඕන කියලා. එන්න ඇතුළට.
වාඩිවෙන්න. බොහොම ස්තුතියි. දුවලා කොලෙජ් ගිහිල්ලාද? ඔව්. මම තනියෙ දෙන්න නැතිකොට හරි පාළු වෙති නේද? ඔව්. ඉදා විච්ච දෙයට සාරි. අපේ ලොකු දුව වැඩි දියුණුව මාස්ටර් කරන්න කැමති නැහැ. ඒකයි. ආ ඒක මොකද්ද? ඔය අපේ ප්‍රියාට තමයි ප්‍රශ්නේ ඇති වෙලා තියෙන්නේ. මං ඒත් එයාට කිව්වෝ යන් කට්ටිය අතර ප්‍රශ්න ඇති වෙනවා. ඒ වගේම ඒව නැති වෙලත් යනවා කියලා. මං හිතුවා අපි හින්දා බන්දුලයි කමල් මල්ලි අතර ප්‍රශ්නයක් ඇති වෙයි කියලා. ආ ඒක ප්‍රශ්නයක් නෙවෙයිනේ. අපිව පොඩි පොඩි දේවල් වලට ප්‍රශ්න ඇති කරගන්නේ නැහැ. ඒක නෙමෙයි. දැන් හස්බන්ඩ් නැති වෙලා කොච්චර කල් වෙනවද? දැන් අවුරුදු 5ක් විතර වෙනවා. ඒ කියන්නේ සෑහෙන අමාරු කාලයක් ගත කරන්න ඇති. ඔව්. අපි දුක් විඳින බලන් ඉන්න බැරිම තැන තමයි කමල් මල්ලි අපි මෙහාට ගෙන්නගත්තේ. ඒ කියන්නේ මුදල් වලින් එහෙම සෑහෙන අමාරු වෙද? මට පුළුවන් මුදල් වලින් උදව් කරන්න. හැබැයි අපේ ප්‍රියාට එහෙම දැනෙන්න අරින්න එපා. ඇයි? දන්නේ නැද්ද ගැහණිය කැමති නැහැ නේ තව ගැහණියකට උදව් කරනවට? අන්න ඒකයි.